ආයුබෝවන් ප්‍රවෘත්ති ලැබිරිය සිට මම සඳු විලියන ආරච්චි ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අගමැති වැඩබලන ජනපති ධුරයේ දියුණුම් දේ ධර්මවල සංශෝධනය යලි බලාත්මක කරන බවද වැඩබලන ජනපතිගෙන් ප්‍රකාශයක් කරලි කරුවන්ට නීතිය තදින් ජනපති සටනට එන මන්ත්‍රී ඩලස්ට පොහොට්ටුවේ සහය අහිමි වේ පාසල් නිවාඩුව විස්සතෙක් දීර්ඝ කෙරේ ජනපති වැඩ බලන අගමැති රනිල් අද එක් වන මතය මෙලෙස අරඹන්නෙමු මහජන බැංකුව 61 වසරක අභිමානය අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත වැඩබලන ජනාධිපති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් දියුරුම් දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය දුරෙන් ඉල්ලා අස්විය ඇති බව කතනායක මහින්දයාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ නිවේදනය කළා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1) ආවගන්තිය ප්‍රකාරව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මා වෙත ලැබී ඇත. ඒ අනුව 20/22 ජූලි මාස 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා නීත්‍යානුකූලව ඉවත් වී ඇත. මෙතෙන් පටන් නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වනු ඇත. එම ක්‍රියාදාමයේ අවසන් වන ජනාධිපති ධුරයේ බලතල කාර්ය සහ කාර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා විවස්ථා ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇත. නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පක්ෂ නායක රැසීමේදී මා විසින් සියලු පක්ෂ නායකයන් දැනුවත් කළ ආකාරයට 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ක්‍රියාදාමයේ ඉතා ඉක්මනින් සාර්ථකව අවසන් දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ආඩම්බර වන අප රටේ මෙම ක්‍රියාදාමයේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හා විනිවිද භාවයකින් ක්‍රියාත්මක කිරීම අප රටේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයටද වැදගත් ඓතිහාසික සිදුවීමක් වනු ඇත. විශේෂයෙන්ම අපේ රටේ ගෞරවනීය හා ආදරණීය මහජනතාවගේ ගෙන් ඉල්ලා සිටිනුයේ නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජන කරන සියලුම මන්ත්‍රීවරුන් හට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම සඳහා සහභාගී වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදා කර දෙන ලෙසයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයේ වැඩබැලීමේ කාර්යය ආකාරයේදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතිය අනුකූල අවංකව සිදු කරන බවද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවද මදි උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවද ගෞරව ප්‍රමාණයෙන් ප්‍රකාශ කර සිටිනා දෙයි. රනිල් වික්‍රමසිංහ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවද ශ්‍රී ලංකාවේ දේශය තුළ මෙම රජයක් ඉදිරිමට කෙලින් හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව දෙලදී හෝ ඉදිරිදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහ දැක්වීම මුදල් දෙවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවද ගෞරව බ්‍රහ්මාණයෙන් යුක්ත ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. Yeah.
ශ්‍රී ලංකාවේ 8 වෙනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරයෙන් ඉල්ලා අස්සුණා. ව්‍යවස්ථාවට අනුකූලව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වෙලා නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීමට පියවර ගන්නවා. ඒ කෙටි කාලය තුල වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තාවකාලිකව කටයුතු කිරීමේ වගකීම මට පැවරිලා තිබෙනවා. මේ කෙටි කාල සීමාව තුල මම හදිසි පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව දේශපාලන ක්‍රමේ වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස සඳහා වැදගත් සාධකයක් වන්නේ යලිත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙසම ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා 19 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් යලි ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කරා. ලබන සතියේ අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම් මේ කෙටි කාලය තුල සකස් කරනවා. ඒ වගේම රටේ නීති හා සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නවා. සාමකාමී අරගලය කිරීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කරන්නට උත්සාහ කරනවා. තවත් කණ්ඩායම් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් දරන්නට සූදානම් වෙන බවට වාර්තා වී තිබෙනවා. මන්ත්‍රීවරුන්ට ස්වාධීන තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය අපි සකසා දෙනවා. ඔවුන්ට පූර්ණ ආරක්ෂාව සලකනවා. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට අප විටක ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අටපත් කරමින් ෆැසිස්වාදී ක්‍රමවේදී ඔස්සේ රට ගිනි තැබීමට වෙර දරන කණ්ඩායම් ඉන්නවා. පාර්ලිමේන්තුව අසලදී ආරක්ෂා හමුදාවන්හි තුවක්කු දෙකක් වෙඩිවුන්දක් සමග පැහැරගෙන ඇත්තේ වැනි පිරිස්. ඒ වගේම හමුදාවේ සාමාජිකයන් 24 දෙනෙක්ට තුවාල ලැබලා තියෙනවා. අද දෙදෙනෙක්ට බරපතල තුවාල ලැබිලා තියෙන්නේ. සැබෑ අරගලකරුවන් එවැනි ක්‍රියා නොකරන බව මගේ විශ්වාසයයි. ඒත් කැරලිකරුවන් හා අරගලකරුවන් අතර විශාල වෙනසක් තියෙනවා. කැරලිකරුවන්ට නීතිය යටතේ ක්‍රියා කරනවා. ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙනවා. ඒ අය සමග අප නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මම කිසිවිටක ව්‍යවස්ථාව විරෝධී කටයුත්තකට ඉඩ දෙන්නේ නැහැ. අනුබල දෙන්නේ නැහැ. මම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නෙත් නැහැ. නීතිය සාමය හා බිඳ වැටුණොත් එය අපේ ආර්ථිකයට බලපානවා. ඉන්ධන, විදුලිය, ජලය සැපයීම වගේම ආහාර ද්‍රව්‍ය සැපයීම බිඳ වැටෙන්නට පුළුවන්. අප සියලු දෙනාම මේ අනතුරුදායක තත්ත්වය තේරුම් ගත යුතුයි. නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පොලිස්පතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත් කළා තිබෙනවා. කිසිදු දේශපාලන අතපෙවකින් තොරව නීත්‍යානුකූල පියවර ගැනීමට ඔවුන්ට පූර්ණ නිදහස ලබා දී තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පසුගිය සඳුදා පැවති පක්ෂනායක රැස්වීමේදී අපි අවධානය කළා. ඒ සඳහා පොදු එකතාවයකට වහාම එළඹෙන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනවා. මේ දේශපාලන පක්ෂ බේද සහ මති මතාන්තර පසකලා රට වෙනුවෙන් එකට එක්විය යුතුයි. ඒ නිසා තම තමන්ගේ පුද්ගලික අභිලාෂයන් පැත්තකට දමන්න රටේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙන්න පුද්ගලයන් ආරක්ෂා කිරීමට වඩා රට ආරක්ෂා කිරීම ගැන සිතන්න. ජීවත් වීමට හා දේශපාලනය කිරීමට අප රටක් තිබිය යුතුයි. ඒ නිසා රට ගැන සිතා, රටේ ජනතාව ගැන සිතා කටයුතු කරන මෙන් මම සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටිනවා. මුලින්ම මේ ව්‍යාකූල තත්ත්වයෙන් රටත් ජනතාවත් බේරා ගනිමු. ඊට පසුව පක්ෂ දේශපාලන වෙත හැරෙමු. වැඩ බලන ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දුව දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා. රටකට තියෙන්න ඕන එක කොඩියයි. ජාතික කොඩිය විතරයි. අප ඉදිරියට යා යුත්තේ එක කොඩියක් සෙවන ලැබමින්. අප අද මුහුණ දෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව ගැඹුරෙන් සිතන්න. දැන් මුළු රටටම නව ප්‍රවේශයකින් නව ගමනක් යෑමේ පසුබිම සැකසී තිබෙනවා. දූෂණයෙන් තොර සාමකාමී යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අවකාශ වඩා
ඉතාත් පුළුල් ලෙස සැකසී තිබෙනවා. අපේ මව්බිම යලිත් යැලට ඔසවා තැබීමේ ඉඩකඩ පුළුල් වී තිබෙනවා. එයින් උපරිම ප්‍රයෝජනය ගැනීම අප සමගම යුතුයකම හා වගකීමයි. ඉතින් අලුත් යුගයක් අලුත් ක්‍රමයක් ආරම්භ කිරීමට අප හැම දෙනාම පූර්ණ ශක්තිය සහ පූර්ණ සහාය ලබා දෙමු. පුරවැසියන් ලෙස අපි හැමෝම මේ මල් වට්ටියට අවංකවම අතගහමු. අවසාන වශයෙන් තව දෙයක් සිහිපත් කරන්නට කැමතියි. අදට මාස දෙකකට පමණ කලින් මැයි මාසයේ 13 වෙනිදා මම රට වෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා. මම මේ බරපතල තීරණ ගත්තේ මේ රටේ මිලියන 22ක ජනතාව ගැන හිතලා. පාර්ලිමේන්තුව විසින් අලුත් ජනාධිපතිවරයෙක් පත් කරන තුරු ඒ තීරණයේ වගකීම රට වෙනුවෙන් ඉෂ්ට කරනවා. ඒ තීරණයේ වගකීම ඉෂ්ට කරන්නට මම ව්‍යවස්ථානුකූලව බැඳ සිටිනවා. एक बनवाटिया मेलिस अरंबान्यमो महाजन बैंकुव हैट एक वसरक अभिमानिया अदस्य वसंकुरा जाधियाक विश्वासे देबो लोधरैलोवे किरूल महाजन संपत देन सतियतिन हतेम महाजन संपत रटटम संपत ගෙදරදී පිටතදී එකම එක සමදියාවකට SLT මොබිටල් මාස 4ක ස්ථාවර තැන්පතු සඳහා 121ක ඉහළම පොලියක් LBS ඇසුරු අභියෝග මැද රට බාරගත් නොසැලෙන නායකත්වය රනිල් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් කොළඹ සරසවියේ උපාධිධරේ නීති විද්‍යාලයේ කැපී පෙනුණු චරිතයක් දේශපාලනයට ආවේ තරුණ නීතිඥයෙක් ලෙස කැලණියේ පසුව බියකම අසුන ජයගෙන පාර්ලිමේන්තු නියෝජනය ආරම්භ කරනවා ජේ.ආර්. ජයවර්ධන රජේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස තරුණ හා රැකී රක්ෂා ඇමති හා අධ්‍යාපන ඇමති ලෙස විශේෂ කාර්යභාරයක් ඉටු කළ ඔහු ආර්. ප්‍රේමදාස රජේ සභා නායක ධුරය දරුවා එදා එක්සත් ජාතික පක්ෂ රජේ ප්‍රබල ඇමතිවරයෙකු රනිල් වික්‍රමසිංහ මහතා දෝෂාභියෝගයෙන් ජනාධිපති ප්‍රේමදාස බේරා ගැනීමේ කාර්යයේ නියමුවෙක් සහෝදරියක සහෝදරීන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවනියා රනිල් වික්‍රමසිංහ ගල්ලොය වාරි ව්‍යාපෘතියට සවියක් සැපයූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල දිසාපති වූ සී.එල්. වික්‍රමසිංහයන්ගේ පුත් ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවී ජාත්‍යන්තර රන් පෑන සම්මානයෙන් පිදුම් ලද එස්මන්ට් වික්‍රමසිංහ ශ්‍රීමතානන් ඔහුගේ පියාණෝය මව කැලණි පුදබිමට ඉඩම් පරිත්‍යාග කොට බෞද්ධ පුනර්ජීවනයේ ඇති කළ සේදවත්ත වලව්ව සසුනට දායාද කළ හෙලේනා විජේවර්ධන පරපුරණි ඒ ලේක් හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජේවර්ධනයන්ගේ දියණි නාලනී වික්‍රමසිංහ මැතිණියයි ඇය මෙරට සිංහල සංස්කෘතික ආයතනය ආරම්භ කළාය දේශීය කලාවට මහකු මෙහෙවරක් කළ ඇයගේ නිහඬ සේවය සුවිශාලයි 1977 සිට මේ දක්වා විවස්ථාදායක නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයන්හි වගකීම්ද දරමින් කළ සේවාවන් රැසකි ජාතික අධ්‍යාපන ආයතනය ජාතික තරුණ සේවා සභාව වෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය යෞවන සමාජ සම්මේලනය පිරිවෙන් අධ්‍යාපනය සරසවි විද්‍යාපීඨ වෙළඳ කලාප තොරතුරු තාක්ෂණයේ ආදී බොහෝ දෑ හඳුන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ චින්තනයෙනි සුවසරිය ගිලන් රථ සේවාව විශ්වවිද්‍යාල දරු දැරියන්ගේ මහපොළ දීමනා ඉහළ දැමීම රාජ්‍ය සේවක වැටුප් විශාල අගයකින් වැඩි කිරීම ඖෂධ මිල අඩු කිරීම නොමිලේ අක්ෂි කාචමෙන්ම හෘද ශල්‍ය කර්ම සඳහා ස්ටෙන්ට් සැපීම පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ආවරණය සංගරුවනට බුදුපුත් සුරක්ෂා ගැබිනි බවුරුන්ට පෝෂණ මල්ල ඉනම් හිමියන්ට සින්නක්කර ඔප්පු ප්‍රදානය අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධි දීමනා වැඩි කිරීම රනිල් වික්‍රමසිංහ වගකීම් දරූ සමයන්හි කළ වැඩ ගොඩ අතර කිහිපයක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල නම් තබූ ලොව සිටින අධ්‍යක්ෂින් වැඩිම රාජතාන්ත්‍රික දේශපාලඥයා වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයි පවුලේ පිරිස් දේශපාලනය නොකළා රටට වැඩදායි පුරවැසියන්ය ශාන් වික්‍රමසිංහ වැඩිමහල් සොහොයුරු මෙරටට රූපවාහිනී තාක්ෂණය ගෙන නියමුවාය නැගණී ෂණිකා නීතිඥවරියක් බාල සොහොයුරු දෙදෙනා නිරාචා චන්න ව්‍යාපාරිකින්ය බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ඔහුට ශක්තියක්
මේ ව්‍යාකූල හා ව්‍යසනකාරී අවස්ථාවේ සියලු බලවේග ඒකරාශී කරගෙන නීතියක් ඇති රටක් බවට පත්කොට පීඩාවට පත් පොදු ජනයා ඉන් මුදවා ගැනීමේ බාර දුර කාර්යය දැන් පවතින්නේ රනිල් වික්‍රමසිංහ දේවර මතය අභියෝග හමුවේ නොසලී විවස්ථාව රකිමින් සියල්ල දරාගත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබට සුභාශිංසන गिदर दीद पिटत दीद एकम एक समधी आवकट SLT मोबिट केटे विरामे की नानतुरुव तवाद प्रोड़ती मला पुरुत्थु वान्ना पेर योदागत पारिदी एलेमिन वेसिवन दा अनु प्राप्तिक जनाधिपति वर्या सन्हा चांद विमसीम सिदुकरन बव खता नायक महिंद्यापा अबे वारदन भाता पक्ष नायकीन हमुए अद सन्हान कला जनाधिपति गोटाबे राजपक्ष महतागे इल्ला असीम पिलिबंद दनुम दीम सदहा हेट पेरवरु दहाइट पार्लिमेंतुव रैस्वन बबाद इम रैस्वीमट सहभागिवन रेसात कथानायक महिंद्यापा अभेवर्धन महता सेलु मंत्रीवरुंट दनुम दी तिबेनवा එමෙන්ම කතානායකවරයා දැනුම් දුන්නේ නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ වෙළිවිදහන පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරන බවයි මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලු පක්ෂ නායකින්ගෙන් රාජ්‍ය නිලධාරින්ගෙන් සහ ආරක්ෂක අංශ නිලධාරින්ගෙන් කතානායකවරයා ඉල්ලා සිටියි तवदे कथानायकवरिया महजनतावगेन इलासिटी निसी प्रजातंत्रवादी पार्लिमेंतु क्रमवेदे क्रियात्मक क्रीम सदा पार्लिमेंतु नियोजने करने सिलुम मंत्रीवरुट निदहसे तम हृद साक्षियट एकंगव कटयुतु किरीमट हा रैस्वीम सदा सहभागिवीमट सुदुसु सामकामी वातावरणयक उदाकर देन लेसई एवेनी सामकामी वातावरणयक तुल सियलु वगकित्तन्गे सहयोगे ऐतिव दिन 7क वेनी केटी कालयक तुल मेके क्रियातामे अवसन किरीमट बलापोरोत्तु वन बवद कथानायकवरिया प्रकाश कर जनाधिपति पौके नवीनिंद अरगले अवसांट गिय गर अगमेत्मे पौद्गलिक निवस अग्रमावर पौद्गलिक निवस गिन्नी मे संपूर्ण मेके पेरगमन कर्वीर शिश मध्यजाले वेडकटुराने अभी किया नगेम निवस गिनी भीम बेहम सलसुन सागत सजित प्रेमदास विपक्ष नायक आगे क्रियावलिया मेह विमाहदील की अपटला हरियटम मे अरगले दावसे सजित प्रेमदास गिला रोहाल रोहाले सहोदरी दुलांजलि जयकोड़ी ඔහුගේ වත්තල සංවිධායක නියමල් පෙරේරාගේ පුතා එවන් එතෙන්ට යවලා වගේම සිරස මාධ්‍ය ජාලයේ සම්බන්ධකම් තියෙන අපේ පාර්ලිමේන්තුව නියෝජනය කර මන්ත්‍රීවරු කරන ශ්‍රී රංගා මේ කණ්ඩායම සහරහා මේ අපරාධේ මෙහෙවන්න කටයුතු කරනවා බොහොම පැහැදිලිවම මෙතනදී ගිය ගේ කුඩු කරන්න ගෙටකින් තියන්න නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඝාතනය කරන්න කියන එක අපිට බොහොම පැහැදිලිව තොරතුරු ලැබිලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටියන බොහොම පැහැදිලිවම එතුමා ඝාතනය කිරීම සඳහා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කූට සැලැස්මති විලා තියෙන්නේ ඒ අනුව තමයි කටයුතු කරන්න සැලසුම් කරලා තියෙන්නේ ඒක වැරදුනා එතනින් නතර වුණේ නැහැ කතානායක නිලියස් සහ පාර්ලිමේන්තුව විනාශ කිරීමට ගිනි තැබීම සඳහා මේ අරගලය සිදු කරේ ජනතා විමුක්ති පෙරමුණත් සජිත් ප්‍රේමදාසගේ සජබයත් දෙක එකට එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනකොට බල්ලගේ නැට්ට වගේ සජිත් ප්‍රේමදාසගේ සජබෙත් යනවා දෙගොල්ලෝ එකතු වෙලා තමයි මේ මෙහෙම කරන්නේ මෙහෙම කරලා ඊයේ පොලිස් නිලධාරියෙකුට හමුදා නිලධාරියෙකුට ඒක අමානුෂික ලෙස පහර දෙනවා හමුදා නිලධාරියගේ T56 උදුර ගන්නවා මැගසින් එකයි පතරන් ටිකයි උදුර ගන්නවා එයි මොකක් සඳහාද මේ ගැටුම ඇති කරලා පහර දීලා හමුදා නිලධාරියගේ ගිනියවියත් උදුරගෙන එනවා සූදානම් වෙලා තියෙන අපිට පේනවා අර එදා නවෙන්දා ගෙට පැලන රනිල් වික්‍රමසිංහව ඝාතනය කරන්න බැරි වෙච්ච එක දැන් මෙතන ඊයේ මේ පාටලීඩර් මීටින් එකකට පැනලා
මෙතන දිනාල වික්‍රමසිංහට වැඩි දියලා ඝාතනය කරන්න තමයි මේ හමුදා නිලධාරියාගේ T-50 උදුරගත්තේ කියන එක ඉතාමත්ම පැහැදිලිව අපට මේ යන කාරණාත් එක්කලා පෙනියනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමනි මේ වගේ මිලේ චෙක් වෙන්න හදන්නට डीजल मेट्रिक टन 40,000 රගත් නෞකාව අද පෙරවරුවේ මෙරටට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර තවත් ඉන්ධන නෞකා තුනක් අනිදා දෙවිනට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. සියලු ගෙවීම් සිදු කර ඇති ඩීසල් මෙට්‍රික් ටන් 40,000 රගත් නෞකාව අද උදැසන මෙරටට ළඟා වුණා. එමෙන්ම ආනයනික ඩීසල් මෙට්‍රික් ටන් 40,000 රගත් තවත් ඉන්ධන නෞකාවක් හා ඩීසල් මෙට්‍රික් ටන් 41,000 රගත් ඉන්ධන නෞකාවක් එළඹෙන 17 වන දින මෙරටට ළඟා වීමට නියමිත අතර එම ඉන්ධන ගොඩබෑමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම ඩීසල් නෞකා අතරින් නෞකා දෙකකට සම්පූර්ණයෙන් මුදල් ගෙවා අවසන් කර ඇති අතර ඉතිරි නෞකාව සඳහා ඉන්ධන ගොඩබෑමට පෙර මුදල් ගෙවීමට සංස්ථාව එකඟ වී තිබෙනවා. මේ අතර පෙට්‍රල් 92 මෙට්‍රික් ටන් 35,000ක ප්‍රමාණයක් මේ මාස 22 හෝ 23 යන දින තුල සංස්ථාවට ලැබීමට නියමිත බවද එයට 30%ක මුදලක් ගෙවා අවසන් කර ඇති බවද ඉතිරි මුදල ගෙවීමට කටයුතු සූදානම් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්. ඒ අනුව ඉදිරි සතිය වන විට ඩීසල් මෙට්‍රික් ටන් 124,000ක්ද පෙට්‍රල් මෙට්‍රික් ටන් 70,000ක්ද තොග සංචිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතිනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමගින් ඉදිරියේදී හිඟයකින් තොරව ඩීසල් හා පෙට්‍රල් පාරිභෝගික ජනතාවට ලබා දීමටත් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් ඩීසල් නිකුත් කිරීමට ගෙන ඇති තීරණය මෙම ඩීසල් තොග පැමිණීමෙන් පසු ඉවත් කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෙරටට ආනයනය කරනු ලබන ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බෙදා හැරීමේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයේ අධි නීතිපතිවරයාට නියෝග කළා. එහිදී ඉන්ධන මිලදී ගැනීම හා බෙදා හැරීම පිළිබඳව පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දියුණු ප්‍රකාශයක් නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම දියුණු ප්‍රකාශය තුළින් රජයේ විසින් මිලදී ගැනීමට නියමිත ඉන්ධන ප්‍රමාණය ඒ සඳහා කර ඇති ගෙවීම් හා බෙදා හැරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. කොළඹ ප්‍රදේශයට අමතරව දිවයිනේ අනිකුත් ප්‍රදේශවලටද අඛණ්ඩව ගෑස් ලබා දීමට අදත් කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පැවසුවා. මෙලෙස ගෑස් සිලින්ඩර 50,000ක් දෛනිකව වෙළඳපොළට නිකුත් කරන බවයි ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු පවසුවේ. මේ වන විටත් ගෑස් බෙදා හැරීමේ කටයුතු සාර්ථකව සිදු කරන අතර මාස දෙකකට පසුව මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේදී ගෑස් සිලින්ඩර 1,300ක් බෙදා හැරීමටද කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගෑස් බෙදා දීම ආරම්භ කිරීමත් සමග අදත් ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව එක් රැස් වී සිටි අයුරු දැකගත හැකි වුණා. මේ අතර අදත් පැය 3ක විදුලි කප්පාදුව දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වුණා. කෙටි විරාමයකින් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඔවුන්ට ලබන 28 වනදා දක්වා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අවසරයකින් තොරව විදෙස්ගත වීම අත්හිටුවමිනුයි එම නියෝගය නිකුත් කර ඇත්තේ. දැන් තවත් කිහිපයක් කෙටියෙන්. ඊයේ මධ්‍යහන 12ට කොළඹ දිස්ත්‍රික්කයට පැනවුණු ඇඳිරි නීතිය අදාළුවීම පහට ඉවත් කිරීමත් සමගම කොළඹ දිස්ත්‍රික්කයේ බස් ධාවනය ආරම්භ කර තිබුණා. අපකල විමසීමකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා සඳහන් කළේ අද දිනේ සමස්ත බස් රථ ධාවනයෙන් 10%කට එහා ධාවනයට සැලසුම් කර තිබූ බවයි. මේ අතර කොළඹ ළඟම බස් ධාවනයේද අදාළුවීම පහින් පසු ආරම්භ කළ බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. දුම්රිය ධාවනයේද අද සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවරගෙන තිබුණා. රට තුළ පවතින තත්ත්වය හමුවේ මෙරට සංචාරක ක්ෂේත්‍රයට තවදුරටත් බලපෑම් එළවෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. පවතින ව්‍යාකූල තත්ත්වයේ හේතුවෙන් ඇතැම් රටවල් විසින් සිය පුරවැසියන්ට මෙරට සංචාරය නොකරන්නයි උපදෙස් නිකුත් කිරීම ඊට හේතුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වේල්ගම මහතාට සහ ඔහුගේ ආරක්ෂකයාට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙකු හඳුනාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ කොටුව ප්‍රදේශයේදී ඊයේ මෙම සැකකරු අතරංගුවට ගෙන ඇති බවයි. කොළඹ වාණිජ මහාධිකරණයේ ඒරෝෆ්ලොට් නඩුව පිරිවැය සහිතව නිෂ්ප්‍රභ කර තිබෙනවා. රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යාන සිද්ධියට එරෙහිව පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් සීමා සහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නීතිපති දෙපාර්තමේන්තුව හරහා පසුගිය මස කොළඹ වාණිජ මහාධිකරණයේ හමුවේ මෝසමක්ද ගොනු කර තිබුණා.
කඩිනමින් ස්ථාවර රජයක් ස්ථාපනය නොකළහොත් රට අර්බුදකාරී තත්වයකට පත්වීමේ අවදානමක් ඇතැයි මහවැංගු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. BBC සේවයේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර සහාය ලබා ගත හැකි වන්නේ ස්ථාවර රජයක් පැවැත්වීම මත බවයි. වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එළඹෙන 18 වන දින සිට 20 වනදා දක්වා නිවාඩු ලබා දීමටත් 21 වන බ්‍රහස්පතින්දා දින පාසල් යළි ආරම්භ කිරීමටත් තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අද පෙරවරුවේ අධ්‍යාපන නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලබන සතියේ පාර්ලිමේන්තුවේ යෝජනා කැඳවන අවස්ථාවේදී තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. ශ්‍රී ලාංකීය ජනතාව ඉතිහාසයේ පෙර අත් නොවිදි දේශපාලන ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගත කරමින් සිටින බවත් මෙවැනි තත්වයක් යටතේ මෙරට ජනතාව තවදුරටත් පීඩාවට අස්ථිරතාවයට හෝ ඉච්ඡා භංගත්වයට පත්විය යුතු නැති බවත් මන්ත්‍රීවරයා නිවේදනය මගින් අවධාරණය කර සිටියා. නීතියේ ආධිපත්‍ය හා ජාතීන් අතර එකගතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘභූමිය රැගෙන යාමට කළ හැකි යුතුකම් හා කැපකිරීම සඳහා එකසිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා. ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේදී වැඩබරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ අනුව වැඩබරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමටයි පොදුජන පෙරමුණේ නායකයන් තීරණයකට එළඹ ඇත්තේ. කෙසේ වෙත මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනපති ධුරයට තරඟ කිරීමට තීරණය කළද පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවද පොදුජන පෙරමුණ සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා. එහි ප්‍රකාශක ජෙරි රයිස් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් සහාය ලබා දෙමින් නැවත රට ස්ථාවරයකට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. එහි ප්‍රකාශක ජෙරි රයිස් නිවේදනය කර ඇත්තේ එම ආර්ථික සහාය ලබා දීම සඳහා සැකසුණු සංවාදාත්මක වැඩසටහනක් හැකියක්මනින් ආරම්භ විය යුතු බවයි. එහෙත් මේ වන විට ලංකාව තුළ පවතින දේශපාලනික ආර්ථික මෙන්ම සමාජීය විවෘතකාරී තත්ත්වයේ යම් තාක් දුරට සමනය වන තෙක් ශ්‍රී ලංකාව දෙස අවධානයෙන් පසුවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩි දුරටත් නොසන්සුන්කාරී තත්වයන් හමුවේ කොළඹ දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම පහට ඉවත් කෙරුණා. ඇඳිරි නීතිය පැනවූයේ ඊයේ මධ්‍යාහන 12ටයි. ඊයේ දිනේ වන විටත් කොළඹ ගාලුපෝදුර හා තදස්සන්න ප්‍රදේශවල විරෝධතාකරුවන් රැඳී සිටියා. ඒ හේතුවෙන් ඇතිවිය හැකි නොසන්සුන්කාරී තත්වයන් පාලනය කිරීමේ අරමුණින් ඊයේ මධ්‍යාහන 12ට ඇඳිරි නීතිය පැනවූ අතර එය අද අලුයම පහට ඉවත් කෙරුණා. එතැන් සිට දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. ඇඳිරි නීති කාල සීමාව තුළ ගැටුම්කාරී තත්වයන් වාර්තා නොවනද ගාලුපෝදුර අරගල බිමේ විරෝධතාකරුවන් අතර සුළු සිදුවීම් වාර්තා වූ බවයි සමාජ මාධ්‍ය පළ කර සිටියේ. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෙගසින් මරණය සිදුව ඇති බවයි එහිදී අනාවරණය වුණේ. මෙම තරුණයා හෙරොයින් අයිස් වැනි මාත්‍රාව්‍ය හා මත්පැන් පානයට ඇබැහි වී සිටි අයෙක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ. කෙටි විරාමයකින් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. ලෝක වෙළඳ පොලේ රන් මිල තවදුරටත් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1711.72 ලෙසයි මේ වන විට දැක්වෙන්නේ.
හොරු පතානේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයේ මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාර සිදු කළ බවට සහ තැන්පතු බාරගත් බවට මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට මෙම ආයතනයට සහ පුද්ගලයන්ට කිසිදු ආකාරයකින් තැන්පතු හෝ මුදල් කැඳවීම සහ රැස් කිරීම වත්කම් බැහැර කිරීම අන්සතු කිරීම යම් ගිණුමකට දේපලකට ආයෝජනයකට හෝ සම්බන්ධ ගනුදෙනුවකට ඇතුළු වීම තහනම් කරමින් එවැනි කටයුතු ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. තව ප්‍රවෘත්ති සමගින් හමුවෙමු අපගේ මේලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්.